රෑ දිල්ලා රෑදී සපුව කොට කර ගන්නට රෑ කෑමට පෙර හෝ මොනවාද බලන්නට සපුවට කාමරයට කතා කළේ සපුව එහිගේ මල්ලියෝද ඇදගෙන තිල්ලාරවගේ ජංගම දුර්ගතනේ දමාගෙන උන් බටහිර ගීතයක් කෙල්ලට පෙන්වුවේ පසු හෝ හෙට පාටිය දමන ෆාම් හවුස් එකේ මිදුලට සපුව එකගෙන ගියේ ඒ හෙට පාටිය කෑම තබන තැන ගැන සපුවගෙන් අදහසක් ගන්නට කියයි වටේ රවුමක් දාලෙමු ඕ පතනේ දෙසට යමින් සපුවගේ අතින් අල්ලා ගත්තේ සබු ඇඟට පතර නොදෙනිය ඔහුගේ අතින් අත මුදා ගත්තායි අනේ සීතලයි දිල්ලාරයියට ඕන්නම් ගිහින් එන්න මං බලන් ඉන්නම් අවසානයේ දෝ ෆාම් එකේ කාර්යාලයට යන්නට කතා කළේ ඒ සාගර ඉන්න බව සපු දනේ ඔෆිස් රූම් එක පේන්ට් කරනවා මේ මාරෑ කවුද අර පොරද තීන්ද ගන්නෙ සපු ඉක්මනින් ගෙට ගියායි ළඟ ළඟ අනතුරක් ඇති වම් මේ නැගේ පපුව ගැහෙන්නට විය ඒ කැමර ටීවී උනද උන්නේ තරමක බියනේ කවුද කාමරට එනු දැනි සපු ඇඳින් නැගිට කාමරෙන් පිටතර එන්නට හැදුවායි ඇයි මේනික කාමරට ආවේ අම්මායි කෙල්ලගේ මෝනේ වෙනස් බව අම්මා දැක්කායි කිසි නිදාසක් නැහැ කාමරේ ඉන්නත් වෙලා තින්නේ බය වෙලා හදන්නෙම මුළු වලට ඇඳන් යන්න සපු අම්මාට කිවි අඩමින් මෙනි දුවෙක්ට මෙවන් දෙයක් කියන්නට හැකි අම්මා කෙනෙකුට පමණි මටත් මහා අමුත්තක් දැනනවා තමයි මේ ගොල්ලෝ මෙහෙට ඉන්නේ යන්නේ ඉච්චරම හොදකට නෙමෙයි. මේ ගේයි ෆාම් එකයි කැන්ඩි වල ෂොප් එකයි ඔක්කොම යාළගේ වගේ කතාව. සියා තින්නේ තරහෙන්. ඒ සියාට මොනවත් කරන්න බෑනේ. එයා දන්නවා මේ දුවලගේ හැටි. අම්මා කිවි දිග සුසුමක් හෙළමිනි. දැන් හිට අනිද්දට මේ ගොල්ලෝ අලුත් කෑල්ලක් තාත්තට කියලාම හදවගනි. එහෙම આવොත් කොහොම ජීවත් වෙන්නද කියලා හිතාගන්නවත් බෑ අම්මේ. සමහර විට අපිට ආයෙත් නුවර යන්න වෙයි. එහෙම වුණොත් යම්පුතේ අපිට රණ්ඩු කර කර ජීවත් වෙන්නත් බෑනේ මේනික සීයාව මේ ෆාම් එකේ දාලා ආයෙත් යන්න කෙල්ල මේ දමා යන්නට අකමැති බව අම්මා තනි වෙන කිල්ලන් නම් මේ පාළු සීතල කඳු කරේට ආසන්න නැත ඒත් ඇයසි නොවේ මට බය තාත්තා අපිට නොකිය මොනවට පොරොන්දු දෙයිද කියලා ඒ කියන්නේ එහා දිල්ලාරයි වයගෙන මොකක් හරි මාත් බයෙන් ඉන්නේ තාත්තා එහෙම කළොත් අම්මේ සමහර ප්‍රශ්නයක් ඇති වෙයි ඒත් මං කවදාහරි කතා කරනවා සපු අම්මා දෙස බලා වුණේ දුකිනේ අම්මා මේ පෞල් ජීවිතය ගත කරන්නේ කොතරම් දුකකින්දයි සපු දනි තාත්තා හොඳ කෙනෙක් බව ඇත්තේ ඒත් ඌ හිතන්නේ තම පොලිස් සසමේ සියල්ලම තමාට ආවනත වන්නාසේ කිදර බිනිඳද දරුවන්ද තම පොලිස් සනට කීකරු විය යුතු බවේ ඒ දුර්ලභම ඔහුගේ දුර්ලභමක් නොවේ ඔහුගේ රසාවේ හැටිය අම්මා මන්නේස ප්‍රශ්න දාගන්න එපා. සපු අම්මගේ වත වැළඳගෙන කීවේ දුකිනේ. ඔහා හොඳ කොල්ලෙක් එක්ක යාළුවෙලාවත් උනනනම් මං අදම තාත්තා එක්ක කතා කරනවා. එහෙම කොල්ලෝ නෑ අම්මේ. කොල්ලෝ හොඳම නෑ. අම්මා කෙල්ලගේ කතාවට කිසිත් නොකිය ඇගේ හිස අත ගෑවාය. කවදා හෝ කෙල්ලට හොඳ කොල්ලෙක් ලැබෙන බව අම්මා දැන උනායි. අපි කලබල නොවීමු. අම්මේ සපු කතා කළේ අම්මව බඳාගෙන මේ හේතුවක් නැතුව කෙල්ලගේ ඇස්සල කඳුළු තිබුණි පුතේ මං ගැන හිතලවා දුක් වෙන්න එපා සමහර විට අපි හිතාගෙන ඉන්නේවා වෙන්නේත් නෑනේ මං දුක් විඳිනවා කියලා හිතලවා දුක් වෙන්න එපා කෙල්ලගේ කතාවට අම්මාගේ ඇස්සලද කඳුළු පිරුමි මං ඔයාට එහෙම දුක් විඳින්න තියන්නේ නෑ පුතේ කවදරේ වා ළඟටම වෙලා ඉන්න පුතෙක් ඔයාට මං හොයලා දෙනවා එහෙම කෙනෙක් ගෑනිට ලැබෙන්න ඕන වාගේ තාත්තා රත්තර මිනිස්සෙක්. ඒ තාත්තා මන් ළඟ උන්නේම නෑ. මං ඔයාලා ලොකු වෙනකන් හරි පාළු ජීවිතයක් ගත කළේ. ඒ පාළුව මං ඔයාට විඳින්න තියන්නේ නෑ. අම්මා කියේ අඬමින් මෙනි. සබු කඳුළු පිරි මුණ අම්මාගේ පපුවට තබාගෙන සැහැණ වෙලාවක් උනායි. ජීවිත ගැන වෙන්දා නොදැනෙන බියක් අද හදවතට දැනෙදේ සබුට සිතුනි. ඒ බය කොහොමද? සබු දිල්හාරලා සමග කැමරෙන් ඉඳගත්තේ නැත. ඇයි කන්නට ආවේ මහරෑය ප්‍රේමා කුසියස් කලේද කෙල්ල කන්නට ආවේ නැත්තේ ඇයිද සිතමිනි කොකටත් ඇයි ඉස්සෝ පීරසයක් වේලසනම අයින් කර තැබී කෙල්ල ඉස්සෝ කන්නට ආස නිසාය සාගර රෑවිලා කනවයයි කිව් නිසා ප්‍රේමාද ඌට කතා කළේ නැත රෑවි ඔහොද එක්කගෙන විත් කනවයයි ප්‍රේමා සිතා ගත්තාය කෙල්ල කුස්සිට ආවේ රෑ 10ට පමණය මං හිතුවා අද කන්න අමතක වෙලා ඇති කියලා බඩගින්නක් නැහැ ප්‍රේමා එහෙනම් වෙන ගින්නක් ඇති ප්‍රේමා කිවි නිකමට කෙල්ල රැව්වාය මට ඇති වෙන ගින්නක් නැහැ
අනේ මං විහිළුවට කිව්වේ. ඔහු තාම කන්නට ආවේ නැද්ද අසන්නට සපෝට මොකද්ද වගේ. කනවා නම් දැන් කෑයිතිය. දැන් 10ත් පසු යත. වා කෑවද? නෑ බේබි. බේබි කෑවට පස්සේ මං සාගර මල්ලිටත් කතා කරලා කන්න හිටියේ. ඒ කියන්නේ ඔහු තාම කෑම කා නැත. මට එහෙනම් ඕම් පිගානකට බෙදලා දෙන්න ප්‍රේමා. ඔයත් කන්න. අනේ මං මේසෙට දාන්නම්. එපානේ බච්චුට්ට බෙදලා දෙන්න. ප්‍රේමා පිගානක්ගෙන ඇයට පරිස්සමෙන් මෙදුවාය. අනේ ඔය වැඩි. අපට තියනවා බේබි. ඉස්සෝ තියෙනකේ බච්චුට්ටක් කන්න. වාට ඉස්සෝ තියෙනවද? කෙල්ලසන්නේ තමාට ඉස්සෝ තියෙනවද කියා පමණක් නොවන බව ප්‍රේමා දනි. අනිත් කෙනාගෙනත් හරියට හිතෙනවා. පෙන්වන්නේ ප්‍රේමා සිතිය බත් බෙදමනි. ආ කන්න. මං සාගර මල්ලිටත් කතා කරලම ඉන්නම්. සපෝ කුස්සියේ මේසේ මත ඉඳගෙන නොකා උන්නයි. මොහොතකින් ප්‍රේමා ආවායේ. සාගර කුස්සියට ආවේ නැත. එන්න මල්ලි. කමක් නෑ යක්කේ. මං පඩියට වෙලා කන්නම්. ඔහු කුස්සියට බී සපෝ කැමැසි ඉන්නවද එක කීවේ. පසු ඔහු කුස්සියේ පඩිය උඩ ඉඳගත්තේ. අනේ මහත්තයෝ, උතන කමක් නැද්ද? මෙතන හොඳයි යක්කේ. ප්‍රේමා බැලේ සපෝ දෙසේ. ඇස් කොහෙද හංගා ගත්තාය. ඔහු ඉඳගෙන ඉන්නේ පතනය සීතල කෙලිම වදින කුස්සියේ පඩි උඩේ. එතනට විහි ගන්න කොසේ ඔහු කෑම කන්නට යන්නේ ඇයි? ප්‍රේමා ඔහුට බත් බෙදා දුන්නයි. මේ ඉස්සෝ කන්න ප්‍රේමා, මට ඇති. සබු ඇයට දුන්න ඉස්සෝ දියසින් ඉස්සෝ දෙතුන් දිනක් පමණක් ගෙන ප්‍රේමාට දුන්නයි. බේබිට ඇද්ද බේබි? ඇති. ඉස්සෝ ටිකක් වුණා. ඒක හොඳයි. මට නම් නැති වුණත් කමක් නෑ. කොල්ලට මදි. ප්‍රේමා සපෝට් කිව්වේ රහසින් මෙනි. ඇය කරව බාගෙන කෑම කන්නට ගත්තාය. ප්‍රේමා දුන් කෑම එක ඔහුගෙන පඩියට උඹේ කන්නට ගත්තේ. දැන් කෑම කෑ පසුවත් ඔය අලිත් වැඩ කරන්නට යන බව සපෝ දනි. කෝෂ් එකක් දාගෙන නිදාගත්ත නම් හරිනේ. මේ සීතලේ තීන්තුල වල ඉන්නේ නැතුව. සපෝ ඔහුට බනින්නේ සිතෙනි. ඒකවරම සපෝට ඉස්පොල්ලේ ගියේ. ඇය බබුවට අතත් තබාගෙන කැස්සාය. ඒ පුදුමාකාර කැස්සකි. කෙල්ල අමාරුට කැස්සේ බබුවට අතත් තබාගෙන මේ. ප්‍රේමා කුසි උන්නේද නැත. සාගර හිමම බත් පිගාන බිම්බ තබා කෑම් මේසේ ළඟට ආවේ. ඇය දෙන්නේ තතු කරගෙන පපුව අල්ලාගෙන කහිමින් උන්නාය. මිස්සා, මේ වතුර එක ටික ටික බොන්න. ඔහු දෝතින්ම වතුර එක දුන්නේ. ඇය වතුර ටික ගත්තේ අමාරින් බිමට නැමී කහින අතර වාරයේදී. කෙල්ලගේ පිට අත ගෑවනම් හොඳේ. ඒත් එවන්නක් කරන්නේ කෙසේද? සපෝ වතුර ටික බීගෙන බීගෙන කියයි. ඇයට තරමක පහසුවක් දැන් ඉන්පසුය. සපු දෙනෙත් දෙස ඉන්පසුවේ. ඔහු දෙස බලද්දී අමාරුවට ඇගේ දෙනෙතින් ඉනු කඳුළු ගලා යමින් තිබුණි. ඔයේ කඳුළු අමෝමුවේම දැක්කේ. පරිප්පු එක බත් ටිකක් කන්න මිස්. දැවිල් ආයෙත් කන්න එපා. ඔහු කරුණාබර ලෙස එසේ ගියා. යලිත් පඩියට ගියේ. සපු ඉන්පසු කෑවේ ඇත්තටම පරිප්පු සමග පමණි. දෙන්නාම කරව බාගෙන කෑවෝය. ප්‍රේමා කුස්සිරාවත් දෙන්නාගෙන් කිසියෙක් සිදුවදේ කීවේ නැත.